හොඳයි පුතේ. එහෙනම් අපි සාකච්ඡාව සඳහා බලමු අපේ පේපර් එකේ නේද සාකච්ඡාව. දැන් මම කිව්ව කරුණුත් එක්ක තව ටිකක් අපි බලමු. එතකොට ඔයාලට ලැබුණු පේපර් එක තමයි මෙන්න මේ පේපර් එක නේද? මේ තිබෙන පේපර් එක හොඳයි. මම මුලට එන්නම්. මෙන්න මෙතන තමයි. මෙතන තමයි පුතේ අපේ නේද මුල පළවෙනි ප්‍රශ්නේ තියෙන්නේ. මුලින් දී ඇති රූපවල අඩු කොටසට ගැලපෙන පිළිතුර තෝරන්න ඕන. මේ තිබෙන රූපවල අඩු කොටසට ගැලපෙන පිළිතුර තෝරන්න තියෙන්නේ. අඩු කොටසට ගැලපෙන පිළිතුර. එතකොට දැන් මෙතන ඔයාලට පුළුවන් ඇඳලා බලන්න නේද? right මේ විදිහට අපිට මේක ඇඳලා බලන්න පුළුවන්. මේ ඉරි තියෙන්නේ මේ අතට. මේ දැක්කද? මේ ඉරි තියෙන්නේ කොහමද? මේ අතට තියෙන්නේ මේ ඔය අතට තියෙන්නේ. එහෙනම් ඒ අතට ඉරි තියෙන උත්තරයක් අපි හොයා ගන්න ඕන. තුන්වෙනි එක කොහොමවත් එන්නේ නැහැනේ. නේද? තුන එන්න විදියක් නැහැ. දෙවෙනි එකේ නම් හරි ඉරි තියෙන එකක් තමයි. පළවෙනි එක කොහොමවත් එන්නේ නැහැ. දෙකද? උත්තරය දෙකද? මෙතන පෙත්තක් තියෙනවා. මේ පෙත්තේ මැද බෝලේ පාට වෙලා තියෙන්න ඕන. එහෙනම් අපිට ගන්න පුළුවන් පිළිතුර දෙක. දෙවනි පිළිතුර. තිපුතේ වට කමන්න නේද? ඇඳලා බලනවා නම් හැබැයි ඉතින් මේ ඇඳලා බලලා උත්තරයක් ලකුණු කරලා මේ ඒක මකල දාන්න ඕන. තේරුණාද? ඒක මකල දාන්න. සර් ඔකේ ඉරිගෙන වට කමන්න නැද්ද? මොකද පුතේ? ඔන්න ලකුණු දාන්න අවශ්‍ය නැහැ. හරියක් හරිනම් හරි දාගන්න, වැරදි නම් වැරද්දක් දාගන්න. පාට පෑනෙන්ම හරි උත්තරය යටින් ඉරක් අඳින්න වැරදි අය. හොඳද? වැරදුනොත් හරි උත්තරය යටින් ඉරක් අඳින්න පාට පෑනෙන්ම හරි වැරදි දාන පෑනෙන්ම. පැන්සලක් අවශ්‍ය වෙන්නෙම නැහැ. නේද? පැන්සල පැත්තකටම දාන්න, මකන පැත්තකටම දාන්න. ඒව ඕන වෙන්නේ නැහැ. ඕන වෙන්නේ ඒව හොර කරන අයට තමයි. නේද? හරි හොර උත්තර ගන්න අයට ඕන පැන්සල් දුමනාවේ. මකලා උත්තර ගන්න අයට මකන අවශ්‍ය වෙන්නේ නැහැ. මම මකන කියලා කියන්නේ මකන්න අවශ්‍යම නැත නේද? පාට පෑන හෝ පැන්සල විතරයි අවශ්‍ය වෙන්නේ. හරි වැරදි දාන්න නේද? මොකට කමන්න නැද්ද? මොනවද ලියන්න තියෙන්නේ? ලියන්න දෙයක් නෙමෙයි. ලියන්න ඕන නම් මම කියනවා. හරිද? හරි. එහෙනම් දැන් මෙතෙන්දී අරබික ඇඳලා දැන් උනත් ඇඳලා බලන්න පුළුවන්. මේ දැන් ඔයාලා පාට පැන්සල නේ තියෙන්නේ. එකකින් ඇඳලා කමක් නැහැ. හැබැයි උත්තර පේපර් එක ගන්න ඔයාලා උත්තර ලියනකොට ඒක ඇඳලා බලන්න. පස්සේ මකලා දාන්න ඕන. පස්සේ මකලා දා. හොඳද? උත්තරේ ලකුණු කරලා මකලා දා. දැන් කරන්න එපා. දැන් මකන යන්න එපා. හොඳ? මම කියන්නේ ඒ වෙලාවේ උත්තර ලියන වෙලාවේ ඒක කරන්න කියලා. හරි. එහෙනම් අපි දෙවනි ප්‍රශ්නේ බලමු. දෙවනි එක. දී
ඇති වචන තුනටම ගැලපෙන මේ වචන තුනටම ගැලපෙන රූපය තෝරන්න සෞම්‍යයි සෞම්‍ය කියන්නේ එච්චර සෞම්‍යයිනේ සෞම්‍ය කියන්නේ එතරම් මේ තද නැ නැත්නම් ඇඟට හරි අපහසුාවක් නැ සෞම්‍යයි සෞම්‍ය කියන වචනේ තේරුම අපහසුාවක් නැ නේද ආලෝකයක් දෙනවා සෞම්‍යයක් වෙනවා ආලෝකයක් දෙනවා චමත්කාරයකුත් තියෙනවා ඒ කියන්නේ අලංකාරයක් තියෙනවා චමත්කාරය ලස්සන නේද ඒකක් තියෙනවා ඔය තුනටම ගැලපෙන්නේ ඉර නෙවෙයි මොකද ඉර චමත්කාරය හරි ආලෝකය හරි සෞම්‍ය නැහැ ඒක ඔයා හදාගන්න නේද සෞම්‍ය නැහැ පුතේ ඉර ඉර හරි තදයි නේද රස්නේ නේ තද වැඩි සෞම්‍යකේ අනිත් පැත්ත විරුද්ධ පැත්ත තියෙන්නේ බල්බේ බෑනේ චමත්කාරයක් වෙන්නේ නැහනේ බල්බේ චමත්කාරයක් නැහනේ මේ ලක්ෂණක් දර්ශනීය බවක් නැහනේ එහෙනම් අපිට මෙතෙන්දි වඩාත් ගැලපෙන්නේ මොකද්ද හඳ හඳේ එළිය හරි සෞම්‍යයි රැයට බලන්නකෝ හඳ පායලා තියෙනකොට ඇඟට මේ මේ ඉරය පායලා තියෙන වගේ ඇඟට තද රස්නයක් එනවද නැහනේ හරි සෞම්‍යයි නේද චමත්කාරය වලාකුළු අතරින් පායලා එනකොට හරිම චමත්කාර ජනකයි නේද ආලෝකයකුත් ලැබෙනවා හඳෙන් ආලෝකය ලැබෙනවනේ නේද එහෙනම් අපිට ගන්න පුළුවන් පිළිතුර වෙන්නේ පළවෙනි පිළිතුර පළවෙනි පිළිතුර right ඊළඟට අපි යමු තුන්වෙනි ප්‍රශ්නය ඔන්න පුතේ මෙතන ඔයාලා රවුම් කරගන්න මෙන්න මේ ආදේශන සම්බන්ධතා කියන වචනය ආදේශන සම්බන්ධතා කියන වචනේ රවුම් කරගන්න ආදේශන සම්බන්ධතා අඩුවෙන්ම දැකිය හැකි රූපය ඇතුළත් කොටුව තෝරන්න ආදේශනය කියන්නේ මොකද්ද ආදේශනය ඒ කියන්නේ පුතේ එකක් වෙනුවට තව එකක් යොදාගත හැකි බව එකක් වෙනුවට ඒක නැත්නම් ඒ වෙනුවට තව එකක් ගන්න පුළුවන්. දැන් මම උදාහරණයක් විදියට බත් නේද? බත් නෑ අද අම්මෝ බත් තුයල නෑ අම්ම ලෙඩ වෙලා. නේද? එතකොට තාත්තා මොකද කරන්නේ? බත් වෙනුවට නේද? තාත්තා කඩේ ගිහලා ගෙනවා පාන්. ඔව් බත් වෙනුවට පාන් කන්න පුළුවන්ද? නේද? බත් වෙනුවට තාත්තා බිස්කට් ගෙනාවොත් ගැලපෙනවද? නෑ නේද ගැලපෙන්නේ නෑ බත් වෙනුවට ගන්න පුළුවන් තව ආදේශන භාණ්ඩයක් තමයි පා නේ තේරුණාද ඒ වගේ දැන් ඕන අපි මෙහෙම හිතමු ඔ කලිසමක් වෙනුවට ඇඳගෙන යන්න පුළුවන් මොකද්ද සරමක් නේද සරමක් ටී ෂර්ට් එකක් වෙනුවට ටී ෂර්ට් එකක් නේ ඒ වගේ සාය හැට්ටය වෙනුවට ගවුමක් නේද ඒ වගේ අපට ආදේශනය කරගන්න පුළුවන් සීනි වෙනුවට හකුරු නේද අන්න ආදේශනය කියන්නේ අන්න ඒකයි එකක් නැත්නම් ඒ වෙනුවට යොදා ගන්න පුළුවන් තව එකක් මෙතන හොඳට දැන් ආයෙම ප්‍රශ්නේ බලන්නකො ඔයාලා ආදේශන සම්බන්ධතා අඩුවෙන්ම දැකිය හැකි රූපේ ඒ කියන්නේ එකට එක නොගැලපෙන රූපයක් ම අහන්නේ මොකද්ද කියලා එකට එක ඇතුලේ තියෙන දේවල් අපි බලමු පොඩ්ඩක් ගලපලා ඇපල් තියෙනවා ගස් ලබු තියෙනවා හොඳයි තුනම පළතුරුනේ තුනම එනවා එකට ගැලපෙනවා මේක ඇතුලේ ඕනනම් අපර ලියන්න පුළුවන් ඔයාලා ලියා ගන්න පළතුරු පළතුරු ඔක්කොම පළතුරු මෙතන බලමු පාන් ආප බත් ඒව ඔක්කොම තුනම කන දේවල් පුළුවන් නේද මෙතන එළවලු දෙකක් තියෙනවා මාළු තියෙනවා එළවලු දෙක වෙනුවට මාළුවේ හරියනවද නෑ නේද එහෙනම් මාළුවා තිබෙන රූපය වැරදි මාළුවා වැරදි මාළුවා වෙනුවට මෙතන තව එළවලු වර්ගයක් තිබුණා නම් හරි ඔන්න උත්තරය ආවා පළවෙනි එකක් නෙවෙයි දෙවෙනි එකක් නෙවෙයි මොකද්ද පිළිතුර තුන්වෙනි එක ඇයි අඩුවෙන්ම දැකිය හැකි ආදේශන සම්බන්ධතාවය අඩුවෙන්ම තියෙන්නේ තුන්වෙනි කොටුවේ තේරුණාද තුන්වෙනි කොටුවේ මාළු තමයි අඩුම එකනේ
ගැලපෙන්නේ අනිත් දෙකත් එක්ක එළවලු දෙකත් එක්ක. හොඳයි. Right. හරි. දැන් ඔක ඔව් පුතේ කියන්න. සාමාන්‍ය ගැටලුවක් නෑ මේ දෙකේ ගැටලුවක් නෑ අනිත් අයට හොඳට ඇහෙනවා හරි හොඳයි එහෙනම් අපි ඔන්න දැන් ඔයාලා දැන් ටික ටික තේරෙනවද මේ නේද අමුතු අමුතු දේවල් තමයි මේ ගණිත ගැටලුව වලට තියෙන්නේ හැබැයි ඉතින් හරිම ලේසි හැබැයි ඉතින් අපි ඒව ටික ටික තමයි ඉගෙන ගන්න ඕන एक पार मेवा मोड़े टा दूनो ते हैं मुकुट देखने ओ वाड़ा ने ओ आगन बेरवीनो अभी क्या ने मे मे आतबूत है ना ये क्या ने एक पार टा मेवा अभी तो दरागन ना अमार हुई एक बार साथ पुते ताम हाथर वास रहने वाली ने ठीक तामाई अब मेवा अपे मोड़े टा तुम दरागन नॉन पोड़ी पोड़ी देवाल तीन ने लेसी ने हरी मले लेसी होता है ये ना आप ही उत्तरे राइट मेक बार एलिया देना वाले में तूने आलोक और ना मेक ऐसे लिया करना पुरी सफेद है जागरू आलोक एक ही लिया करना पुरवा मेक ऐसे लिया नहीं कमाने और पेपर के पुरवा मेक ऐसे आलोक है मैं बार मेक ऐसे आलोक है राइट आलोक है आप देनी ओ मैं देवरी एक के संबंध या नैतिक बाव आप अपने पेन आप तुम्हें नहीं करने का පළතුරු එහෙනම් පුතේ මේක පළතුරු නේද ගැටුවානේ මෙතන කුඩය කියන එක ගැලපෙන්නේ නැහනේ මේ දෙකටම නේ කුඩාල නේද ඒ දෙකන් කියන දෙයක් පෑන පෑන්සල් කියන්නේ දියන කුඩ නෑ නේද ගගන සද්ද වැඩි මේ දෙකම ලියනවා හැබැයි කුඩෙන් අපි ලියන්නේ නැහනේ එහෙනම් ඒක ගන්න බෑ දෙවනි උත්තරේ අපිට හොඳටම ගැලපෙන්නේ මොකද්ද देवनी उत्तर हर इना एक ना हरी आप दागन हरी नाम इतराई ये और हरी दान को तो ना दा हरी तो मामा किया ना हरी दान ते ना ये उत्तरी गाँव में हरी दागन ये गाँव पे तैना मैं आप ही तो वो कहने क मैंने मेहमान हुए ना मैं बालान ना को और ना कहने क मेरे को तो पीली तो रे अंदर से ये ने फाला वे नहीं ඔන්නෝ වැරද්ද දාන. එතන වැරද්ද දාලා හරි උත්තරය යටින් නේද? පාට පැනකින් ඔයාලා දැන් උත්තර බාන පෑනේ හරි උත්තරේ ඔය විදිහට ඇඳගන්න. මේ මෙතන පැන්සලෙන් ඇඳලා තියෙන නේද? වැරදි දාපු තැන. ඔව් මේක පාට පැනේ. මේ අනිවාර්යයෙන්ම මේක පැන්සලෙන් ඇඳලා තියෙන්න ඕන ඔයාලා උත්තර නේද උත්තර ලියනකොට පැන්සලෙන් ඕන වැඩ කරන්න හොඳේ මම මේ දැන් පාට පැන් පාවිච්චි කරන්න කිව්වේ මේ ලේසියට අපේ දැන් වැඩේ ලේසි කරගන්න ඕන නිසා ඔයාලා ඉස්කෝලේදී පේපර් වලට පිළිතුරු ලියනකොට අනිවාර්යයෙන්ම පැන්සල පෑන බෑ හොඳේ පැන්සල ඒක හොඳට මතක තියාගන්න මේ මේ සර් මේ පාට පැනෙන් ලියන්න කිව්වයි කියලා මේ අම්මලා බය කරලා පෑන් වලින් ලියන්න හදන්න එපා හොඳේ හොඳයි එහෙනම් අපි යමු ඊළඟ ප්‍රශ්නෙට ඊළඟ අපිට ඊළඟට තියෙන පුතේ මේ ඊවෙනි ප්‍රශ්නේද පස්වෙනි එක නේද පස්වෙනි සමීප සම්බන්ධතාවක්
ඇති රූප යුගලයේ අයත් කොටුව තෝරා සමීප සම්බන්ධතාව ඔව් මෙන්න ඔන්න රවුම් කරගන්න සමීප සම්බන්ධතාව කියන වචනේ රවුම් කරගන්න සර් පළවෙනි ප්‍රශ්න හතර देवनी उत्तर देवनी उत्तर इलाके बलन हाईवे अब गेडी आई අන්නාසි ගෙඩියයි සමීප සම්බන්ධයක් තියෙනවා වගේ පළතුරුනේ මේක පළතුරු එළවලු බෑ මේක වට්ටක්ක අඹ පළතුරු එළවලු බෑ එහෙනම් පළවෙනි උත්තරේ තමයි අපිට මෙතෙන්දි ගැලපෙන්නේ හොඳයි පළවෙනි පිළිතුර යටින් හයවෙනි එකේ පළවෙනි එක තමයි හරියට පළවෙනි හයවෙනි එකේ පළවෙනි එක සර් පළවෙනි එකේ පළවෙනි එක ගැන පස්වෙනි එකේ පළවෙනි එක ගැන පස්වෙනි එකේ පුතේ ඔන්න දැන් ආයෙ අහගන්නකෝ පස්වෙනි එකේ බෝට්ටුවයි යතු කැටයයි මේ තියෙන යතු කැටය යොදා ගන්න පුතේ වඩුවනේ වඩුවා බෝට්ටුවයි යතු කැටය අතර සමීප සම්බන්ධයක් නැහැ සමීප සම්බන්ධයක් ඒ කියන්නේ ගැළපෙන්නේ මේ මේ සම්බස් බස් ඔන්න වඩුවා වඩුවා उत्तरे वाहन कंप्यूटर मैं के लिए लाने पोड़े के लिए लाने कटवा के इन्हों दे आने अदाई रंडू तापट ऐहे ना भाई आता रे आह हो गया पुते मैं आपी आमु हाथ आट ए हा बी वेनु वट वड़ा गैलपे ना यू वाचन युगले ये उन्ना वाला राउंड कर गान मेरे मेक वड़ा गैलपे ना किये ने का राउंड कर गान मामे राउंड कराने किया नहीं ताम वैदेशिक में वाचन एक है राउंड कराने किया नहीं ऐतू निकाम ने में किया निकाम में में खाटा टेना वाटर ने में होंडे ये वाला कराने लोन निकाम उधर बाल बाल इधर बैठने नहीं तेरू ना दे हाय हाथ बाल मुआपी वाडा गैलर टेना ए हा बी नहीं में तो ना पुते इलावलु पालतुरु දාන්න දාන්න පුළුවන් නේද හැබැයි බීට සහල් දාන්න බෑනේ එළවලුවක් එකයි දාන්න බී අට ඔක්කොම තියෙන එළවලු වර්ග මේ එළවලු තමයි මෙතන තියෙන්න ඕන මේ මේ තීරුවේ තියෙන්න ඕන පළතුරු නේද මයි ගන්න වෙනවා ගන්න එමයි කොංගන සප්පති ඒක කරන්නේ දෙවෙනි එක බලමු දෙවෙනි එක ධාන්‍ය ඒ වෙනුවට ගන්න පුළුවන් හරි බීට පතෝල දාන්න පුළුවන් නේද එළවලුවක් නේ දාන්න පුළුවන් එහෙනම් අපිට දෙවෙනි එක උත්තරේ විදිහට ගන්න පුළුවන් තුන බලමු තුන තුනක් බලන්න ඕන කාපි ගන්න පුළුවන් ද ඒ වෙනුවට බෑනේ උඩ තියෙන පැ මාත්‍රිකාවක් වහුවේ නේද
मेतन
හතරක් හතර 28යි 28ට එකතු කරන්න ඕන කීයක්ද 4යි 6 ඔව් 4යි 7යි එකතු වුණාම 11යිනේ 11ක් තමයි එකතු කරන්න ඕන ඔව් 28ට 11ක් එකතු කරන්න ඕන පැත්තක කටුකොලේ ඕන ඕන කටුකොලේ උමනා වෙනවා 28ට 11ක් එකතු කරලා බලන්න ඔව් 8යි 1යි 9යි 2යි 1යි 3යි 39යි උත්තරේ 39යි යටින් ඉරක් ඇන්ද ඕනා මම මේ ලියපු ටික ඔයාලා ලියන්න 10 වෙන්නේ කියලා දෙනවා ඔව් ලියා ගන්න ඔව් දැන් මේ ටික මෙහෙ මේ විදිහටම ලියා ගන්න පුළුවන් ඔය මම කරපු විදිහට කමන්නේ පේපර් එකේ එතනම ලියා ගන්න හරි පේපර් එකේ එතන ලිව්වට මොකුත් මේ ගැටලුවක් නැහැ රයිට් 10 වෙනි එක ඔව් 10 වෙනි එක මට කාටද විසඳන්න පුළුවන් මම අවස්ථාව දෙන්නම් කාට හරි සමිඳුට සමිඳු දැන් කිව්වේ එහා කියන්න පුතේ ඔයාලට සඳුකි අසංගි කියන්න 10යි 7යි 15යි 8යි 7යි එකතු කරාම 15යි 15යි 5යි එකතු කරාම 30යි පහළවට පහළවක් එකතු කරාම නැත්තම් පහළව දෙකෙන් ගුණ කළාම 30යි නේද මෙතනත් එහෙනම් ඒ විදිහටම වෙන්න ඕන 9යි 11යි එකතු කරාම 20යි සෙන්දගෙන ඔව් 20 දෙකෙන් ගුණ කරාම 40යි එහෙනම් 8යි 4යි එකතු කරන්න 12යි 12යි 12 දෙකෙන් ගුණ කරාම 24 එනවනේ අවුත්තේ 12 දෙවනි උත්තරේ දෙවනි උත්තරේ ඔනා එක සටහන් කරගන්න පුළුවන්. වැරදි අය සටහන් කරගන්න. හරි අය තේරු නැති අය සටහන් කරගන්න. ඔය මම ලකුණු දාලා තියෙනවා. එකතු කිරීමේ ලකුණු දාලා තියෙනවා. ගුණ කිරීමේ ලකුණු දාලා තියෙනවා. ඒක හොඳට බලන්න. නේද? ඔයාලා ෆෝන් එකෙන් වැඩ කරනවා නම් ස්ක්‍රීන් එක ලොකු කරලා බලන්න පුළුවන්. නේද? අම්මා මේ මම මේක අයගෙන නෑව දන්නේ නැතුව මම මහන්ද කිව්වහම යක වහන්ද වැරදි කියලා ඉර ගහන්නේ යෝ. මම ඉතින් ඉර ගව හරි උත්තරයි මහන්ද. එයා තමයි වැරදි. මම මේ ටිකේ හොඳයි. අපි යමු එහෙනම් ඊළඟ ප්‍රශ්නෙට. නේද? හරි මේ ගණිත ගැටලු ගැනත් මම කියන දෙයක් තියෙනවා අහගන්න. ඔය පුතේ මේ සංඛ්‍යා රටා sorry සංඛ්‍යා රටා ගැන සංඛ්‍යා රටා ඔයාලට ඔය පත්තරවල එහෙම අහුවෙනවා නේ? ඊට පස්සේ පොත්වල තිබිලා අහුවේවි. පේපර්වල තිබිලා ඕවා ඔයාලට මුණ ගැස්සෙනවා විසඳන්න. එතකොට ඒවා වෙනම පොතක ලියාගන්න චූටි ගැටලු. නේ? ලියාගෙන ඒ සංඛ්‍යා රටා වෙනම එකතුවක් තමන්ගාව තියාගන්න මේව පොතක ලියාගෙන තේරුණාද ඕයි ක්‍රම නේද අල්ලගත්තට පස්සේ හරිම ලේසි නේද එකපාරටම බැලුවහම අමාරු බව පෙරුණට එක තැනකින් අපි ඒක අල්ලගත්තොත් විසඳන විදිය ඊට පස්සේ හරිම ලේසි මොකද තුනේම තියෙන්නේ ඒ ගැටලු තුනේම තියෙන එකම විදිය නේද අන්නේ එකම විදිය තමයි අපි අවබෝධ කරගන්න ඕනේ ඒ වෙනම ලියලා පොතක් හදන්න සංඛ්‍යා රටා කියලා එකට නම දාන්න. හරි? හරි. එහෙනම් අපි ඊළඟ ප්‍රශ්න දෙක බලමු. ආයක ඡේදයක් තියෙනවා. ප්‍රශ්න වලට පිළිතුරු ලියන්න තියෙන්නේ නේද? ප්‍රශ්න දෙකක් තියෙනවා ඡේදෙට. රයිට්. අහක බලාගෙන ඉන්න ඔයාලා පේපර් එක බලන්න. මෙවැනි පරිසරයක් දකින්න විට ගස්වැල් මිනිසුන් හා සතුන් දෙස ආදරයෙන් බලන්නට සිටේ. එය සිතට සුවයකි. මට හිතෙනවා අපේ පන්තියේ හොඳ රචනාවක් ලියන්න. රාම්‍යා කීවාය. මට මේ ගම ගැන යාපනයේ ඉන්න තාත්තාට ලියුමක් ලියන්න ඕනේ. ओ माइक म्यूट के दिया करना
මාධවන් සතුටින් කීවේ ගම ගැන ලියුමක් ලියන්නට සිටුවේ කවුද? ඔව් කවුද හිතුවේ? රම්‍ය. ඔව් රම්‍ය. රම්‍යක් ඔව් බිත්ති අර නෑ ලියුමක් ලියන්නට ලියුමක් ලියන්නට හිතුවේ කවුද? මාධවන්. මාධවන්. හරි. මාධවන්. එහෙනම් 11 වෙනි එකට පිළිතුර මාධවන් තිබෙන්නේ පළවෙනි එකේ 11ට 1. මාධවන් තමයි පුතේ ලියුමක් ලියන්න හිතුවේ. රම්‍යා රචනාවක් ලියන්නට සිටුවේ කුමකටද? රචනාවක් බිත්ති බුවත් පතට. බුවත් පතට. එහෙනම් බුවත් පතට. මේ පිළිතුර දෙක. මේ දෙක. right බිත්ති බුවත් පතට. හොඳයි.